සුබ දවසක් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් දෙවන වරට සංවිධානය කරන යුද හමුදාපති ලීගය 2020 ක්‍රිකට් තරඟාවලිය අද දිනේදී ආරම්භ කෙරුණා. මෙම තරඟාවලිය දින 8ක් පුරා දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහා තරඟය පැවැත්වෙන්නේ අගෝස්තු 8 වෙනිදායි. නෝදර්න් වොරියර්ස්, ඊස්ටර්න් වොරියර්ස්, සදර්න් වොරියර්ස් සහ වෙස්ටර්න් වොරියර්ස් ලෙස කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් තරඟාවලිය පැවැත්වෙන අතර අවසන් මහා තරඟය සමගින් තරඟාවලිය තරඟ 13කින් සමන්විත වේ. සීකුගේ ප්‍රසන්න නෝදර්න් වොරියර්ස් පිලත්, අසේල ගුණරත්න ඊස්ටර්න් වොරියර්ස් පිලත්, දිනේෂ් චන්දිමාල් සදර්න් වොරියර්ස් පිලත්, තිසර පෙරේරා වෙස්ටර්න් වොරියර්ස් පිලත් මෙහෙයවනු ඇත. සෑම කණ්ඩායමක් සඳහාම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 30 ආරාධිත ක්‍රීඩකයන් ලෙස තරඟාවලියට එක්වේ. නමුත් තරඟයට ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා සඳහා යොදාගත හැකි වන්නේ ඉන් ක්‍රීඩකයන් 2 පමණි. නෝදර්න් වොරියර්ස් පිල සඳහා මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියංජන සහ රමේෂ් මෙන්ඩිස්ද, ඊස්ටර්න් වොරියර්ස් පිල සඳහා සඳුන් වීරක්කොඩි, චතුරංගඩි සිල්වා, ලහිරු මදුසංකද, සදර්න් වොරියර්ස් පිල සඳහා ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල් සහ ඇන්ජලෝ පෙරේරාද, වෙස්ටර්න් වොරියර්ස් පිල සඳහා උපුල් තරංග, නුවන් ප්‍රදීප් සහ දිල්ෂාන් මුණවීරද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ලෙස යුද හමුදාපති ලීගය සඳහා එක් වෙති. ලීග් ක්‍රමය යටතේ මෙම තරඟාවලිය පැවැත්වෙන අතර මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම සමගින් තරඟ දෙකක් ක්‍රීඩා කළ යුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගණ්ඩා කණ්ඩායම් දෙක අගෝස්තු 8 වෙනිදා දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරඟයේදී හමුවනු ඇත. තරඟාවලියේ ශූරතාවය දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් රුපියල් 250,000 මුදලක් තෑයාගයක් හිමිවන අතර අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලානය සමගින් රුපියල් 150,000 මුදල් තෑයාගයක් හිමිවේ. ඊට අමතරව තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 50,000 මුදල් තෑයාගයක්ද, අවසන් තරඟයේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 25,000 මුදල් තෑයාගයක්ද, දක්ෂතම ප්‍රතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා සඳහා රුපියල් 25,000 බැගින් වූ මුදල් තෑයාග පිරිනැමීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. එමෙන්ම මූලික වටයේ තරඟවලදී තරඟයේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් 10,000 මුදල් තෑයාගයක්ද පිරිනැමෙනු ඇත. නේදන් වොරියර්ස් පිලේ අනුග්‍රහයකයා ලෙස පානදුර සුපර්ෆැෂන් ආයතනයද ඊස්ටර්න් වොරියර්ස් පිලේ සම අනුග්‍රහයකයන් ලෙස batsman.com සහ ප්‍රීමා ආයතනයද සදර්න් වොරියර්ස් පිලේ අනුග්‍රහයකයා ලෙස ඩීමෝ ආයතනය සහ වෙස්ටර්න් වොරියර්ස් පිලේ අනුග්‍රහයකයා ලෙස ක්ලාසික් ට්‍රැවල්ස් ආයතනයද කටයුතු කරනු ලැබේ. ආමි කමාන්ඩර්ස් ලීග් 2021 තරඟාවලිය සජීවීව නරඹිය හැක්කේ මෙසේ. පියෝ ටීවී නාලිකා අංක 20 ඔස්සේ ඉවෙන් ටීවී නාලිකාවෙන් පියෝ ටීවී ගෝ ඇප් හරහා Facebook හි ශ්‍රී ලංකා ආමි ඩිෆෙන්ඩර්ස් ඔෆ් ද නේෂන් පේජ් දෙක හරහා YouTube හරහා නරඹිය හැක්කේ ටීම් බැට්ස්මන් චැනල් එක හරහායි. ඔබ සිතන අන්දමට ආමි කමාන්ඩර්ස් ලීග් 2021 තරඟාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා වීලව් ක්‍රිකට් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකන ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. මෙවැනි ක්‍රිකට් විස්තරයක් සමගින් ඉක්මනින් හමු වෙමු.